සම්මා සම්බුදු සරණයි පින්වන්ත හැම දිනාටම අදත් හැමෝම ඒක රාසි වෙලා ඉන්නේ අලුත් සතියක් ආරම්භ වෙනකොට අපි දන්නවා ජයමග ධර්මදේශනාව සතියකට අපි එක මාතෘකාවක් මූලික කරගන්නවා කියලා. ඉතින් ඒකින්ද මොකක්ද අද අපි කතා කරන්න කියලා කුතුහලයකින් අපි වාසය කරනවා නම් ධර්මය කොහොමද ප්‍රායෝගිකව යොදාගන්නේ කියන එක ගැන සමහර විට අපිට ලොකු අදහසක් ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ කුතුහලයක් තියෙනවා නම් මොකද අපි කතා කරන්නේ හැම වෙලේම හැමදාම ප්‍රායෝගිකව කොහොමද මේ ධර්මය ක්‍රියාත්මක වෙන විදිහට අපේ මනස හදාගන්නේ කියලා. ඉතින් අපි මේ සතියේ ටිකක් අපූර්ව කාරණාවක් තමයි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙනවා මේ කාරණාවන් කළ යුතු දේ සහ නොකළ යුතු දේ ගැන සඳහන් වෙලා. හැම වෙලේම කළ යුතු දේ කරන්නත් ඕන, නොකළ යුතු දේ නොකර ඉන්නත් ඕන. ජීවිතේ හදාගන්න අපි හැමදාම ධර්ම දේශනාව ආරම්භ කිරීමේදී තුඟක් කාලවට කියන්නේ එහෙමයි. නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනත් කළ යුතු දෙයක් තියෙනවා, නොකළ යුතු දෙයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, තව දුරටත් අපි හොඳින් හිතලා බැලුවොත් එහෙම සාමාන්‍ය ජීවිතයේ සාර්ථක කරගන්න උත්සාහ කරන අයත් කළ යුතු දෙයක් තියෙනවා, නොකළ යුතු දෙයක් තියෙනවා. ඉතින් අන්න ඒ කළ යුතු නොකළ යුතු දේවල්, කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල් දැනගෙන අන්න ඒ කළ යුතු දේ කරන්නටත් නොකළ යුතු දේ නොකර ඉන්නටත් අපි හැම වෙලෙම වග බලා ගන්න ඕනේ. කළ යුතු දේ කරන්නටත් නොකළ යුතු දේ නොකර ඉන්නටත් අපි හැම වෙලෙම වග බලා ගන්න ඕනේ. ඉතින් ඒක තමයි අපේ පැත්තෙන් අපි හොඳට හිතලා කරන්න ඕන කාරණාව. දැන් බලන්න කොහොමද මේ වග බලා ගැනීම කරන්නට බුදුරජාණන් වහන්සේගේ අවවාද ලැබිලා තියෙන තැනක් තමයි කර්ණීයමෙත් සූත්‍රය කියලා කියන්නේ. කර්ණීයමෙත් සූත්‍රයේ තියෙන කාරණා ගැන අපිට වැඩිපුර කතා කරලා තියෙනවා. නමුත් හැබැයි අවසාන කාරණාව මේ නිවන් දකින්න ඕන කරන කාරණා විදිහටයි කර්ණීයමෙත් සූත්‍රය තියෙන්නේ. කර්ණීයමෙත් කුසේන යන්තං සන්තං පදං අභිසමෙච්ච කියලා පටන් ගලා තියෙන්නේ. ඒ සාන්ත වූ නිර්වාණ පදයට ළඟා වෙන්නට කළ යුතු දේ සහ නොකළ යුතු දේ කියලායි සඳහන් කරලා තියෙන්නේ. එතකොට ඒ සාන්ත වූ නිර්වාණ පදයට ළඟා වෙන්න කළ යුතු නොකළ යුතු දේවල් කියන තැන කළ යුතු දේවල් පිළිබඳ සක්කෝජුද සූජස සූචස්ස මුදුවනතිමානි කියලා සඳහන් කරා. නොකළ යුතු දේවල් සඳහා එකයි සඳහන් කරේ, ඒ තමයි නච කුද්දං සමාචරේ කිංචීයේන විඤ්ඤූ පරේ උපවදීයුම් කියලා. ඔන්න ඔතන තියෙන කාරණාව අපි එකතු කරගෙනද කියලා බලන එක තමයි මේ සතියේ අපි ධර්ම කාරණාව විදිහට, සතියේ ධර්ම කරුණු විදිහට අපි ප්‍රත්‍යවේක්ෂා කරගන්නේ මෙන්න මේ කාරණාව ජයමග ධර්ම දේශනාවේදී. පුංචි දෙයක්වත් නොකළ යුතුයි. කුමන පුංචි දෙයක්ද? නුවණැත්තන් විසින් උපවාදයට ලක්කරවන, නුවණැත්තන් විසින් උපවාදයට ලක්කරවන කිසිවක් පුංචි දෙයක්වත් සිද්ධ කරන්නේ නැහැ කියන තැන කටයුතු කරන්න වෙනවා නිවන් දකින්න නම්. ඉතින් අපේ පින්වත්නි නිවන් දකින්න විතරක් නෙවෙයි ලෞකිකත්වය තුලත් එහෙමයි. ලෞකිකත්වය දියුණු කරගන්නත් අපි දන්නවා අපේ මානසිකත්වය හොඳින් දියුණු කරගන්න ඕන කියලා. අන්න ඒ මානසිකත්වය හොඳින් දියුණු කරගන්නට තමයි, ඒ ලෞකිකත්වය දියුණු කරගන්න තමයි අපි බලන්න ඕනේ කොයි විදිහකින්ද ජීවිතය ජයගන්නේ කියලා. ඉතින් ජීවිතය ජය ගැනීම සඳහා කරන්න ඕන දේවල්, නොකරන්න ඕන දේවල් තේරුම් අරගෙන කටයුතු කරද්දී ඉතාම හොඳින් අපි බැලිය යුතුව තියෙනවා, ඉතාම හොඳින් තේරුම් ගත යුතු තියෙනවා මේ නොකළ යුතු දේවල් නොකර ඉන්න ඕන කියලා. ඉතින් අන්න දැන් කොහොමද තෝරගන්නේ මේක? නුවණැත්තන් කියලා ඔතන සඳහන් කරේ ජීවිත අවබෝධ කරගත්ත අය. පැහැදිලිවම රහත් උත්තමයාණන් වහන්සේලා. ඉතින් ඒ ධර්මයේ තියෙන නොකළ යුතු දේවල් කියන එකයි නුවණැත්තන් විසින් කියලා කියන. ඒතකොට ලෞකික ජීවිතෙත් අපිට ඒ ශේත්‍රවල, අපි හිතමුකෝ අපි අධ්‍යාපන ශේත්‍රයේ අපේ දරුවෙක් කියලා, නැත්නම් ව්‍යාපාරයක් තමන් කුමන හෝ ශේත්‍රයක් වර්ධනය කරගන්න යනවා නම් ඒ ශේත්‍රයට අදාළව ප්‍රවීණයෝ ඉන්නවා. මොන හරි දෙයක් කරන්න යනවා, දේශපාලන ශේත්‍රයම කියලා හිතන්නකෝ, දේශපාලන ශේත්‍රයට අදාළ ප්‍රවීණයෝ ඉන්නවා. මේ ලංකාවේ තියෙන මේ වගේ මේ දේශපාලනය නන් නෙවෙයි,
මේ ඒ දේශපාලන ශේත්‍රයට අදාළ ප්‍රවීණයන් විසින් නොකළ යුතුයි කියලා අනුමත වෙලා තියෙන දේවල් තියෙනවා නීති ශේත්‍රය කියලා ගන්න මොකක් හරි දැන් නීතිය ගැන ගන්න ගියාම තව මොනවා හරි දෙයක් අපේ ජීවිතයට එකතු කරගන්න ගියාම අන්න ඒ අය විසින් නොකළ යුතුයි කියලා සඳහන් කරලා තියෙන යම් දෙයක් තියෙනවද අන්න ඒ පුංචි දෙයක්වත් කරොත් හානියක් සිද්ධ වෙනවා. අද ක්‍රීඩාවකදීත් එහෙමයි. ක්‍රීඩාවක් පුරුදු වෙනකොට පුහුණු වෙනකොට ශරීරය පුහුණු කරනකොට පුහුණු කරුවන් විසින් කියන මේ දේ නොකළ යුතුයි කියලා. අන්නේ මේ දේ නොකළ යුතුයි කියලා තියෙනවා නම් ඒ දේ නොකළ යුතුමයි. මේ දේ නොකළ යුතුයි කියලා තියෙනවා නම් ඒ දේ නොකළ යුතුමයි. ඉතින් ඔය විදිහට අපි අපේ ජීවිත ඉතාම ප්‍රවේශමෙන් අපේ ජීවිත ඉතාමත්ම ප්‍රවේශමෙන් හැඩගස්සවා ගන්නට ඕනේ එහෙම නැත්තම් බෑ. එහෙනම් දැන් අපි බලන්න ඕනේ මොනවද මේ නොකළ යුතුයි කියලා දේශනා කරලා තියෙන දේවල් ගැන මට අදහසක් තියෙනවද? මම මේ දේ නොකළ යුතුයි, මම මේ දේ නොකළ යුතුයි, මම මේ දේ නොකළ යුතුයි කියලා අදහසක් තියෙනවද කියලා බලනකොට වළක්වා ගත යුතු දේවල් කොච්චර තියෙනවද නිවන් දකින්න අවශ්‍ය කෙනෙකුට? ඉතින් එතකොට එන්න වෙන්නේ උඩ ඉඳන් පල්ලෙහාට. පල්ලෙහා ඉඳන් උඩට වගේම උඩ ඉඳන් පල්ලෙහාටම කළ යුතු සියලු දේ ඒක රාසින. නමුත් මේ හැඟීම තියෙන්න ඕන අපිට. ප්‍රාණඝාත නොකළ යුතුයි, අදත්තාදාන නොකළ යුතුයි, කාමයේ වර්ධව හැසිරීම, බොරු කීම්, කේලම් කීම් ඒ වගේ හැම දෙයක්ම නොකළ යුතුව තියෙනවා. ඒව පිළිබඳ දැනුමක් තියෙන්න ඕන මට. මේ ධර්මය තුළින් මම පෝෂණය වෙන්නම් ඒ ගැන දැනුමක් තියෙන තියව අපි හැමදාම කතා කරන දේවල්. ඊළඟට ඒ ක්‍රියාවන් ඒ තමයි ක්‍රියාවන් මොනවද මූලිකවම කයෙන් සිද්ධ වෙන දුෂ්චරිතයන්, වචනයෙන් සිද්ධ වෙන දුෂ්චරිතයන්, සිතෙන් සිද්ධ වෙන දුෂ්චරිතයන් කියන ඒවා නොකළ යුතුයි. ඒතර අපි හේතුව පොඩ්ඩක් හොයාගෙන ආවත් මුලින්ම පටන් ගත්තොත් එහෙම ඔය ඔකොටෝම වැඩි ලොකුම ගැටලුව තියෙන්නේ අපිරි අපේ දරුවෙක් නරක් වෙන්න බලන්න ඔය ප්‍රාණඝාත ආදියට නැත්නම් ත්‍රිවිධ දුෂ්චරිතයට අපිව ඇදිලා යන්නේ නොකළ යුතු යමක් කරලා. හුඟක් වෙලාවට එහෙමයි. අර ප්‍රභාස්වර හිතක්නේ අපි දන්නවනේ උත්පත්තිය ලැබුවාම හුඟක් වෙලාවට දෙමාපියන්ගෙන් වැරදි ආපාසයක් ලබන්නේ නැහැ. එහෙම ලබන අවස්ථාවක් නැතුනේ තියෙනවා. නමුත් හුඟක් වෙලාවට අඩුයි. හුඟක් වෙලාවට ඉන් පසුව පිරිසිදු හිතකින් උපදින දරුවෙක් ඒ හිත කිලිටි වෙලා අවසානයේදී නරක වැඩ කරන තත්ත්වයට හුඟක් වෙලාවට පත් වෙන්නේ අසත්පුරුෂ ආශ්‍රයෙන් හින්දා. ඒකින්ද අසත්පුරුෂ ආශ්‍රයක් පොඩ්ඩක්වත් අපි තියාගන්නට නම් හොඳ නැහැ. ඉතින් අසත්පුරුෂ ආශ්‍රය නොකළ යුතුයි කියන එක පළවෙනියෙන්ම දැනගන්න ඕනේ. ඒතර මගේ ළඟ තියෙනවා නම් මේ සත්පුරුෂ නැති කෙනෙක්ව අනවශ්‍ය විදිහට ආශ්‍රය කිරීමක් වහාම එක නවත්තලා දාන්න ඕනේ. නැත්නම් අපිත් දන්නේම නැතුව සංසාරගත පුරුද්දට යනවා පින්නත්නේ. මොකද්ද මේ සංසාරගත පුරුද්ද කියලා කියන්නේ? අපිව ඇදිලා යන්නේ හැම වෙලේම අකුසලයට. ඒ මොකද සංසාරගතව ඒ අකුසල් පුරුදු පුහුණු කරලා තියෙන හින්දා. සංසාරගතව අකුසල් පුරුදු පුහුණු කරලා තියෙන හින්දා ඒ අකුසලයට ඇදිලා යන අපේ සිත අපි මොකද කරන්න ඕනේ? බොහෝම හිමින් ගලවන්න ඕනේ. ඒක ගලවන්න ගියාම මොකද වෙන්නේ? අපිට ලොකු ප්‍රශ්න ප්‍රමාණයකට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. ලොකු ගැටලු ප්‍රමාණයකට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. ඒ තමයි ඔය කියන සසර ජීවිතයේ සුවපත් නැති බව අපි හොඳට තේරුම් ගන්නවා. සංසාරික ජීවිතයේ සුවපත් භාවයට යන්නට පුළුවන්කමක් නැහැ. මේ විදිහට ඒ නොකළ යුතු දේ ගැන දැනගෙන හිටියේ නැත්තම් එහෙනම් ඒ සත්පුරුෂයෝ ආශ්‍රය කරන එක කරන්න ඕනේ. අසත්පුරුෂ ආශ්‍රය නොකරන්නම ඕනේ. අසත්පුරුෂ ආශ්‍රය නොකර හිටියේ නැත්තම් සිද්ධ වෙන ගැටලුවක් තියෙනවා. අසත් ධර්මයේ ශ්‍රවණය වෙන. එහෙනම් අසත් ධර්මයේ ශ්‍රවණය නොකර සිටිය යුතුයි. හරිද? එතකොට ඇයි ඒ අසත් ධර්මය කියන්නේ මොකද්ද? ධර්මයට ප්‍රතිවිරුද්ධ දේවල්. සමහර වෙලාවට මිත්‍යා දෘෂ්ටික දේවල් තියෙනවා හරියට. ඒ දේවල් ශ්‍රවණය කරලා සමහර අය මොකද වෙන්නේ? මෙන්න දෙවියන්ගේ දූතයෝ බවට මේ මිනිස්සු වෙලා ඉඳගෙන සමහර කට්ටියක් හදිස්සියෙම දෙවියන්ගේ දූතයෝ වෙනවා, දෙවියන්ගේ දාසයෝ වෙනවා, ඒ වගේ ඒක විකාර. මට අර දේ ලැබුණා, මේ දේ ලැබුණා, ඔය විදිහට මේ අසත් ධර්මයේ ශ්‍රවණය කරන්න ගිහිල්ලා සමහර කට්ටිය අන්ධ භක්තිකයන් බවට පත් වෙලා, අන්ධානුකරණයකට පත් වෙලා, කවුරුවත් දැක්කේ නැති
දැන් මම දැක්කා ඊපෙරදා යම් කිසි කීප දෙනෙක් මේ හදිස්සියෙම යාලා මේ ලෞකික ජීවිතයේ ගෙවන ගමන් එකපාරටම දේවදාසයෝ දේවදාසියෝ වෙලා ඉතින් ප්‍රකාශනය කරා මම දේවදාසියෙක් වුණා ඉතින් කවුරු හරි කෙනෙක් හිමින් සැරේ බලන්න ඕන මෙයා මේ කොහොමද මේ දේවදාසියෙක් උනේ හදිසි කොහෙන්ද මෙයාට දෙවියෝ ආවේ දෙවියෝ මෙයාට කොයි වෙලාවද මේ පත්වීම දුන්නේ මේ හොඳට බලන්න ඕන ළඟ ඉන්න ආශ්‍රය කරලා බලන්න මෙයා රෑට රෑටවත් දෙවියොත් එක්ක කතා බහ කරගන්නවද එතකොට මේ මේ පත්වීමට අනු එයා මොනවද කරන්න ඕනේ හුඟක් වෙලාවට ඔය පත්වීම දීලා තියෙන්නේ රාජ්‍ය නෝන සංවිධාන වලින් වෙන මොකටවත් නෙවෙයි මේ සැබෑවටම දෙවි කෙනෙක් වෙන්න තියෙන අවස්ථාව නැති කිරීම සඳහා ඒ කියන්නේ පින් කරගන්න එක නවත්තලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව කටයුතු කරන එක නවත්තලා මොකද මේ රට මෙහෙම හරි රැකිලා තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් මේ ධර්මය විනාශ කිරීමේ අතිවිශාල වැඩපිළිවෙලක් තියෙනවා සංවිධානාත්මක. ඉතින් ඒ කට්ටිය ඔය කට්ටියව අරගෙන මුදලට දේවදාසයෝ දේවදාසියෝ කරනවා. අපේ ඉන්න අර කියන්නේ ඉතින් නේද අර කැවුම් කණ්ඩ යෝධයා කියලා කි මෝඩයා කියලා කියන්නේ සිංහලයා මෝඩයා කැවුම් කණ්ඩ යෝධයා කියලා ඒ වගේ මහා මෝඩකමට ඉන්න කීප දෙනෙක් ඉන්නවා. මේ කට්ටියට ඉතින් හදිස්සියෙන් මොකද වෙන්නේ මේ දාසකමට වැටෙනවා. ඒක දේවදාස නෙවෙයි තණ්හා දාසයි ඒ වෙලා තියෙන්නේ මුදලට විකිනෙනවා. ඉතින් ඒක මුදලට විකිනන එක නම් තව එතකොට වැරද්ද දැනගෙනවත් කරනවා. ඒ මුදලට විකිනන කට්ටිය හේතු කරගෙන සමහර කට්ටියක් වැරදි දෘෂ්ටියට යනවා. ඉතින් ඒ වගේ ඒකට හේතුව අසත්පුරුෂ ආශ්‍රය. ඒකින්ද අසත්පුරුෂ ආශ්‍රය මාත්‍රයක්වත් තියාගන්න හොඳ නැහැ. අද කාලීනව අපේ පින්වත්නි අසත්පුරුෂ ආශ්‍රය හුඟක් අපිට ලැබෙන්නේ මාධ්‍ය හරහා සමාජ මාධ්‍ය හරහා. ඒකට ඒව කර 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 මොකද කරන්නේ ඒවා පටිගත කරලා සමාජ මාධ්‍ය වලට උදාහරිනවා. ඒවා දකින සමහර අපේ අය ඉතාමත්ම ලොකු දුක්ඛිත තත්වයකට පත් වෙලා ඉන්නවා. සමහර වෙලාවට පීඩන සහිතව ප්‍රශ්න වලට මිරිකිලා ඉන්න අය ඉන්නවා. ඉතින් මේව දැකලා මොකද කරන්නේ සමහර වෙලාවට තවත් දුකෙන් දුකට පත් වෙනවා. බය වෙන්න එපා. මේ දේව කාර්ය සිද්ධ කරන ඔය මිත්‍යා දෘෂ්ටික මිනිසුන්ගේ ක්‍රියාවන් වැඩි කාලයක් තියෙන්නේ නැහැ. මොකද වැඩි කාලයක් තියෙන්නේ නැහැ කියන්නේ ඒවට සීමාවක් තියෙනවා. බොරුව කියන එක අරයන්ඩ පුළුවන් එක්තරා දුරකට විතරයි. හරිද? දැන් පහුගිය කාලේිනව ගොඩාක් කට්ටිය සෝවාන් කෙරෙව. දැන් මේ පැත්තේ විතරක් නෙවෙයි මේ පැත්තේත් ප්‍රශ්න තියෙනවානේ. ගොඩාක් කට්ටිය සෝවාන් කෙරෙව්වා. සමහර ආයතනවල අය කට්ටිය ඉඳවල එක පොකුරට සෝවාන් කරවලා මොකද උනේ සහතික පවදුනා. මෙයා සෝවාන් කියලා සහතික පවදිලා දැන් සමහර කට්ටිය හැල්මේ දුවගෙන ගිහිල්ලා හදිස්සිය සෝවාන් වුණා. දැන් හරි දැන් තියෙන සෝවාන් පිරිසක් ඉන්නවා ලංකාවේ. දැන් රහතන් වහන්සේලා පිරිසකුත් ඉන්නවනේ. හැබැයි හොර රහසේම හරි වැඩ තමයි වෙන්නේ. සෝවාන් කට්ටිය අඬනවා මෙන්න. සෝවාන් කට්ටිය පුද්ගලවාදයෙන් කටයුතු කරනවා මෙන්න බලනකොට. ඉතින් අනිත් අය චෝදනා කරනවා ඒත් එයා ගණන් ගන්නෑ මං සෝවාන්නේ මන්නේ මගේ ගැන දන්නේ කියලා. හැබැයි හොරාට ටික ටික යාටම තේරෙන්න පටන් ගන්නවා. මං සෝවාන් නැතුව ආවද? මුලාවට පත් වෙච්ච කට්ටිය තේරෙනවා පෙර වගේම අකුසල් ටික ඔක්කොම එනවනේ. පෙර වගේම මට මගේ ඉඩම් ගැන මගේ ගෙවල් ගැන මගේ දරුවෝ ගැන එක දිගට මගේ දෙමාපියෝ ගැන මගේ හිතවත් අය ගැන අහවලා මේක කළාය අහවලා මේක නොකළාය කියලා මේ ලෝකය විනිවිද පේන්නේ නැතිව ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන විදිහට ජීවි අජීවි වස්තුන් ගැන ආත්මීය හැඟීම් ඇති වෙන බව සක්කාය දිට්ඨිය ඇති වෙන බව අර සෝවාන් කියලා කියාගත් අයට යන්තන් සැකමතු වෙනවා. එහෙම මතුවලා මතුවලා ටික දවසකින් මොකද උනේ? ඔය සෝවාන් ආයතනයත් වැහිලා ගියා. ඒ වගේම සහතික ටිකක් නැති වෙලා ගියා. ඒ ඔක්කොම අතුරුදහන් වුණා. දැන් ඒ ගැන කතාවක් නැහැ. ඒ වගේ තමයි ඔය දේවදාසකම් කරන්න සූදානම් වෙන බෞද්ධ ඇත්තන්ටත් වෙන්නේ අර සෝවාන් කට්ටිය තව ටිකක්වත් හොඳයි මොකක් හරි පිළිවෙතක හරි හිටියා. මේක එහෙම නැහැ. මේක පිළිවෙතනුත් අයින් වෙලා අන්ධානුකරණය කියන්නේ පිස්සු හැදිලා වගේ මොකද කරන්නේ මේ කටයුතු කරන්නේ පිස්සු හැදිලා කියලාමයි කියන්න වෙන්නේ. ඉතින් එහෙම පිස්සු ගතියට පත් වෙච්ච අය පිස්සන්ගේ සරණ ගිහාම වෙන්නේ මොකද්ද? පිස්සු හොඳටම තද වෙලා ටික දවසක් යනකොට එක්කෙනෙකුට දෙනකොට පිස්සු හොඳ වෙනකොට තේරෙනවා පිස්සු තමයි හැදිලා තිබ්බේ කියලා. හැබැයි පිස්සුව දිගටම තිබ්බොත් ටිකක් කරදරයි. හැබැයි ඒක වැඩි දුරක් යන්නට බෑ. ඒකින්ද බය වෙන්න දෙයක් නැහැ. නමුත් ඒවා පිළිබඳව කර්ම කාරණා පැහැදිලි කරලා දීම අපි සිද්ධ කළ යුත්තක්මයි.
ඉතින් ඒ වගේ අසත්පුරුෂ ආශ්‍රයට આવොත් අසද්ධර්මයේ ශ්‍රවණය වෙනවා. අසද්ධර්මයේ ශ්‍රවණය වුණොත් අශ්‍රද්ධාවයි ඇති වෙන්නේ. අශ්‍රද්ධාව ඇති කර ගැනීම නොකල යුත්තක්. එහෙනම් දැන් නොකල යුතු කාරණා එකක් අසත්පුරුෂ ආශ්‍රය, අසද්ධර්ම ශ්‍රවණය, ඒ වගේම අශ්‍රද්ධාව ඇති කර ගැනීම. ඒ අශ්‍රද්ධාව ඇති වෙලා තමයි අර දේවදාසය බවට පත් වෙන්නේ. බුදුහාමුදුරුවන්ගේ ගැන පොඩි කාලේ ඉඳන් තිබුණා. පොඩි කාලේ ඉඳන් තිබුණා බුදුරජාණන් වහන්සේ ගැන මහා පුදුම භක්තියක්, මහා පුදුම හැඟීමක් එහෙම තිබ්බා. යම් ප්‍රමාණයකට සරණ යාමකුත් සිද්ධ වෙලා තිබුණා. නමුත් උනේ මොකද්ද? අර අසත්පුරුෂ ධර්මය අහන්න ගිහිල්ලා සරණාගමනය තිබ්බ ටිකක් නැති වෙලා ගියා. හරියටම සරණාගමනය තිබුණා නම් කවදාකවත් ඒක නැති වෙන්නේ නැහැ. ඔය බාගෙට අලෝගත්ත සරණාගමනයන් වගේක් තියෙනවා. ඒ අය තමයි රැල්ලට අහු වෙලා දුවන්නේ. ඉතින් ඒක මොකද කියන්නේ? ඒක සම්පූර්ණයෙන් නැති වෙලා ගිහිලා බුදුන් සරණ, දහම් සරණ, සංඝුන් සරණ පැත්තකින් තියලා තමන්ගේ ලෞකික ජීවිතේ නොයෙකුත් දේවල් සඳහා වෙනත් ආකාරයක සරණ පිහිට පතලා පිසු විකාර ගතියකට පත් වෙනවා. ඉතින් අන්න ඒක නොවිය යුත්තක් විදිහටයි සඳහන් වෙන්නේ. ඒකින්ද අශ්‍රද්ධාව ඇති නොකරගෙන වාසය කළ යුතු වෙනවා. මේ ගැන දැඩි හැඟීමක් ඇති කරගන්න ඕනේ. ඉතින් ඒකින්ද බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ හොඳින් මෙනෙහි කරලා, පටිච්චසම්පාදය මෙනෙහි කරලා, කර්මඵල ආදිය ගැන මෙනෙහි කරලා, ඒවා පිළිබඳව විශේෂයෙන් ධර්මයේ තියෙන ගුණයන් අතර තියෙන එහි පස්සික ගුණේ වැනි ගුණයන් අරගෙන ඒවා කොච්චර නම් මේ සමාජයට අත්‍යවශ්‍යද, මේ තියෙන ව්‍යසනකාරී තත්ත්වය නැති කරගන්න මේ කියන තත්ත්වය කොයි තරම්නම් වටිනවද කියලා, මේ කියන තත්ත්වය මොන තරම්නම් වටිනවද කියලා හොඳින් තේරුම් ගන්න ඕනේ පින්වත්නි. තේරුම් අරගෙන අපේ ජීවිතය කොයි විදිහකින් හරි හදාගන්න දැඩි උත්සාහයක් ගන්න ඕනේ. එහෙම දැඩි උත්සාහයක් ගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ කොහොම හරි කරලා ජීවිතේ ජය ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අන්න එහෙම දැඩි උත්සාහයක් ගත්තොත්, ඒ කියන්නේ ශ්‍රද්ධාව කැඩෙන කිසිවක් සිද්ධ නොවෙන්න, ශ්‍රද්ධාව ඇති වෙන හැමදේම සිද්ධ කරන්න ඕනේ. ශ්‍රද්ධාව කැඩෙන, තියෙන ශ්‍රද්ධාව කැඩෙන විදිහට කටයුතු නොකළ යුතුයි. ඒ වගේම නැති ශ්‍රද්ධාව ඇති කරගන්න කටයුතු නොකර සිටීම නොකළ යුත්තක්. හරිද? ඒක එහෙම කියන්න වෙනවා. මොකද හැමෝම තියෙන ශ්‍රද්ධාව වර්ධනය කරන්න කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ නිකන් ඉඳීම හරියන්නේ නැහැ. විශේෂයෙන් ධර්මයේ තියෙන ගුණයන් හොයනකොට පුදුමාකාර ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ. ධර්මයේ තියෙන ගුණයන්මයි ශ්‍රද්ධාව ඇතිවෙන්න ප්‍රධානම හේතු වෙන්නේ. එතකොට ධර්මය අවබෝධ වෙන්න තමයි අචල ශ්‍රද්ධාවකට අපි කිට්ටු වෙන්නේ. ඒක මං කියන කාරණාවක් නෙවෙයි පින්නත්නේ. යම්කිසි කෙනෙක් සෝවාන් පලස්ත පුද්ගලයෙක් බවට පත් වෙනකොට තමයි එයාට මේ ධර්මයේ රසය දැනෙන්නේ, ජීවිතේ නිදහස් වෙච්ච බව. අන්නේ සෝවාන් පලස්ත භාවයත් එක්ක තමයි කෙනෙකුට අචල ශ්‍රද්ධාවක් උපදින්නේ. ඒක ධර්මයේ තියෙන දෙයක්. අචල ශ්‍රද්ධාවක් උපදින්නේ ඔන්න ඔය සෝවාන් පලස්ත පුද්ගලයෙකුටමයි. ඉතින් ඒක හින්දා අපි තව දුරටත් විමසා බලන්න ඕනේ. ජීවිතේ තව ජය ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල කොහොමත් සකස් කරගන්න ඕනේ. ජීවිතේ තව දුරටත් ජය ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල කොහොමත් සකස් කරගන්න ඕනේ. ඒක හින්දා මේ විදිහට අපි දැඩි තීරණයක ඉන්න ඕන. ශ්‍රද්ධාව නැති කරගන්න නැහැ කියලා ලෞකික ජීවිතේටත් අපිට ශ්‍රද්ධාව ඕනනේ. ඒ ශ්‍රද්ධාව තියෙනකොට තමයි කර්මඵල අදහන්නේ. කර්මඵල ගැන ලොකු අදහසක් ඇති වෙන්නේ. එහෙම මේ ශ්‍රද්ධාවෙන් කටයුතු කරේ නැත්නම් එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා කර්මඵල අදහනවා කියලා කියන්නේ කර්මඵල ගැන හොඳ අදහසක් තියෙනවා කියන්නේ වැරදි සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් හැම පැත්තකින්ම ජීවිතය හදාගන්න පුළුවන්කම ලැබෙන්නේ අපි හරියට බලලා හදලා ශ්‍රද්ධාවෙන් කටයුතු කරොත් විතරයි. ජීවිතේ කොයි විදිහකින් හරි ජයගන්න අපි හැම වෙලාවකම උත්සාහ කරන්න ඕනේ. ජීවිතේ කොයි විදිහකින් හරි ජයගන්නට අපි හැම වෙලෙම උත්සාහ කරන්නට ඕනේ. ඊළඟට ශ්‍රද්ධාව ඇති වුණොත් තමයි ධර්මය ගැන මෙනෙහි කරන්නේ, ධර්මය ගැන හොයන්නේ අපේ පින්නත්නේ. ඒක හින්දා අපි මොකද කරන්න ඕනේ? අශ්‍රද්ධාව ඇති වෙන කිසි දෙයක් නොකළ යුතුයි කියන තැනයි ඉන්නේ. නුවණැත්තන් හැම වෙලෙම සඳහන් කරන්නේ ශ්‍රද්ධාව ඇති කරගන්න කියලා. එහෙම ශ්‍රද්ධාව ඇති වුණොත්
අනේ ඒ කියන්නේ අනේ මේ ධර්මයේ තුලින් මට සැනසීමක් තියෙනවා ය කියන අදහස එනවා. අසද්දාව ඇති වුණොත් මේ ධර්මයේ තුලින් මට සැනසීමක් නැහැ කියන අදහසයි එන්නේ. ඒකයි අසද්දා පිටු දකින්න කියලා විඤ්ඤුහි පුද්ගලයෝ අනිවාර්ය කොට සඳහන් කරලා තියෙන්නේ. එහෙනම් සත්පුරුෂ අසත්පුරුෂ ආශ්‍රය නොකළ යුතුයි. අසද්ධර්ම ශ්‍රවණය නොකළ යුතුයි. ඒ වගේම අසද්දාව ඇති වෙන කිසිවක් නොකළ යුතුයි. ඇති මේවා බලා ගන්න ඕන අපේ පැත්තෙන් අපි කොහොමද මේවා මේ දැන් මේවා කියනකොට දන්නවනේ දැන් 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 පුරුදු වෙලා තියෙන්න ඕන මගේ ජීවිතේ මම මේ විදිහට හැඩ ගහ ගන්නවද කියලා බලන්ඩයි අපි බණ කියන්නේ. බණ අහන්නෙත් එහෙමයි ජීවිතේ මේ විදිහට හැඩ ගැහෙමින් තියෙනවද කියලා. එතකොට අර අම්මා තාත්තා වුණත් Tamange අම්මා තාත්තා ඉතාමත්ම සලකන්නට ඕනේ. මව්පියන්ට සැලකීමේ තියෙන ආනිසංසයන් ගැන මම සතියක්ම කතා කරන්න බලාපොරොත්තු ඉන්න අපේ පින්වත් අයත් එක්ක. ඒක අනිවාර්ය කරගත යුතු දෙයක්, පූජනීයව සැලකිය යුතුයි කියන එක ගැන, දෙමව්පියන් සතුටින් තියන්න ඕනේ කියන එක ගැන අපි සතියක් කතා කරන්න ඕනේ ඉදිරියේදී. කොහොම නමුත් අපි ඉතාම හොඳින් තේරුම් ගන්න ඕනේ අපේ පැත්තෙන් මේ ශ්‍රද්ධාව වර්ධනය වෙන්න නම් අනිවාර්යයෙන්ම යහපත් ආශ්‍රය තියෙන්න ඕන හින්දා ඒ යහපත් ආශ්‍රයට අදාළව ඊට පස්සේ සද්ධර්ම ශ්‍රවණය ශ්‍රද්ධාව කියන ඒවත් එක්ක ධර්මය ගැන මෙනෙහි කරන්න පටන් ගන්නවා අපි. ධර්මය ගැන හොඳට මෙනෙහි කරන්න පටන් ගන්නකොට ඒකට කියනවා ඒකත් එක්ක අපිට උපදින දෙයක් තියෙනවා. ඒ මොකද අර විසඳුම තියෙන්නේ එතන කියලා. විසඳුම තියෙන්නේ එතන කියලා දැනෙනවනේ. විසඳුම තියෙන්නේ එතන කියලා දැනෙනකොට ඔව් මම කියන්න හැදුවේ මේ අම්මා තාත්තාට සලකීම ගැන වගේම සමහරවිට අපිට දෙමව්පියෝ අසත්පුරුෂයෝ කියලා දැනන අවස්ථා තියෙනවා. එහෙම වුණත් ඒ දෙමව්පියන්ට සලකන්න ඕනේ. එයාලා තමන්ගේ මනසට බලපාන ආකාරයට තියාගන්න ඈත් කරගන්න ඕනේ. තමන්ගේ මනසට බලපාන ආකාරයට තියාගන්නේ නැහැ ඈත් කරගන්න වෙනවා මනසින්. හැබැයි භෞතිකව සලකන්න ඕනේ. ඇයි ඒ අසත්පුරුෂ ආශ්‍රයක් වුණොත් තමන්ගේ දෙමාපියෝ සත්පුරුෂ ආශ්‍රයක් නොවුනොත් යම් විදිහකින් එතනත් උපදින්නේ අශ්‍රද්ධාවමයි. ඒකත් එක්ක ධර්මය ගැන මෙනෙහි කරන්නේ ශ්‍රද්ධාව හොඳින් ඉපදුනහම නිවැරදි සරණාගමනයක් තියෙනකොටත් මොකද කරන්නේ ධර්මය ගැන ඉතා හොඳින් මෙනෙහි කරන්න පටන් ගන්නවා. ධර්මය ගැන මෙනෙහි කරන්නට පටන් ගන්නවා එතකොට අපිට හොඳ ලාභයක් තමයි ලැබෙන්නේ. හරි හොඳයි. දැන් බලන්න එන්න ඒ මානසිකාරයට ධර්මය ගැන මෙනෙහි කරනකොට ශ්‍රද්ධාව තියෙන හින්දා ධර්මය ගැන නැවත නැවත කරුණු හොයනවා, මට විසඳුමක් තියෙන මෙතන කියලා තේරෙනවා. එහෙම නැතිව තිබ්බොත් තියෙන ටිකක් නැති වෙලා යනවා. අධර්මය ගැන කරුණු හෙවොත් අධර්මයෙන් තමයි විසඳුම තියෙන්නේ කියලා හොයනවා. ඒක තමයි ඔය දේවදාස තත්ත්වයට පත් වෙන්නේ. ඉතින් මේ එහෙම ඒවා වෙන්නේ ඒවා ශ්‍රවණය කරලා. එතකොට අනේ මටත් මේ විදිහට වුණොත් හොඳයි කියලා හිතෙන හින්දා ඒ එන්න ඒ වැරදි මෙනෙහි කිරීමේ ක්‍රමවේදයේ උපදිනකොට ඒකට කියනවා අයෝනිසෝ මානසිකාරය කියලා. එතකොට අයෝනිසෝ මානසිකාරය ඇති නොකර ගත යුතුයි කියන තැනට එන්න වෙනවා. හරිද? අයෝනිසෝ මානසිකාරය ඇති නොකර ගත යුතුයි කියන තැනට එන්න වෙනවා. ඉතින් ඒක ධර්මයේ තියෙන නොකළ යුත්තක්. එතකොට ශ්‍රද්ධාව අශ්‍රද්ධාව ඇති නොකර ගත යුතුයි. අශ්‍රද්ධාව ඇතිවෙන්න හේතු වෙන හැම නිමේෂයකම මෙනෙහි කර කර මෙනෙහි කර කර හදාගන්න අසද්ධර්ම ශ්‍රවණය තමයි ඔකට ප්‍රබලම හේතුව වෙන්නේ. එතකොට අසත්පුරුෂ ආශ්‍රය නොකළ යුතුයි. ඉතින් අපේ දරුවෝ දිහා බලන්න මේවා අපි මතක තියාගෙන අපේ දරුවෝ දිහා බලන්න ඕනේ. එතකොට අපේ ක්‍රියාකාරකම් දිහා බලන්න ඕනේ. මම කොච්චර මම අර කිව්වේ අසත්පුරුෂ ආශ්‍රය කියන තැන අපි හදාගන්නම ඕන තැනක් එතන. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ අපේ පැත්තෙන් අපිට ඇති කරගත යුතු මානසිකත්වය ඇති කරගන්න බැරි වෙනවා නිවැරදිව මේ අසත්පුරුෂ ආශ්‍රය තිබ්බොත්. මම මෙහෙම කියන්නම්, අපිට හුඟක් වෙලාවට හිතෙන්නේ මේ තරහකාරයෝ අපේ තරහකාරයෝ ඉන්නේ, නැත්නම් සමාජ විරෝධී කටයුතු කරන අය අරහෙම ඉන්නේ, අන්න ඒ අය තමයි අසත්පුරුෂයෝ කියලා හිතෙන්නේ.
ඉතින් ඒ අය මං ආශ්‍රය කරන්න නැහැ නේ මං හොඳ අයව ආශ්‍රය කරන්න කියලා ඉන්නවා ඊළඟට මේ ගෙදර ඉන්න සමහර තමන්ගේ දරුවෝ වෙන්න පුළුවන් තමන්ගේ ස්වාමියා භාර්යාව වෙන්න පුළුවන් තමන්ගේ දෙමව්පිය වෙන්නත් පුළුවන් ඒ අය අපිට දෙන උපදේශ තුල තියෙන්නේ අර වෙන වෙන දේවල් නම් මේ ඒ කියන්නේ සමහර විට යාග හෝම වලට නැත්තම් ඔය එක 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 තියෙන්නේ ඔය මේ අන්ධානුකරණයෙන් කරන වැඩ තියෙන්නේ දේවාල ගානේ ගිහිලා යදිනේවා එතකොට ඔය බෙර එල්ල ගන්නේවා කරේ ඔය යන්තර මන්තර ගුරුකම් ආදිය ඒ වගේ පැතිවලට සමහරට අපේ දෙමව්පියෝ අපිව අරගෙන යන්න බලන අවස්ථා තියෙනවා එතකොට එතන තියෙන්නේ වැරදි දෘෂ්ටියකට පත් කරන්නට කටයුතු කිරීමක් ඒක අසත්පුරුෂ ලක්ෂණයක් එයලා දැනගෙන හරි නොදැනගෙන හරි ඒ දේ කරනවා ඒක අසත්පුරුෂ ලක්ෂණයක් වෙන්නත් නේ එතකොට මොකද වෙන්නේ අපි අන්තිමට ආශ්‍රය කරලා තියෙන්නේ ගෙදර ඉඳගෙන හරි තමන්ගේ යාළුවෙක්ව හරි ආශ්‍රය කරලා තියෙන වැරදි පැත්තකට අන්න ඒ වගේ ඊට වැඩි එහා ගිය ප්‍රාණඝාත කරන්න අදත්තාදාන කරන්න කාමයේ වර්ධව හැසිරෙන්න බොරු කියන්න කේලම් කියන්න අන්න ඒ වගේ පැති වලටත් යොමු කරන දෙමව්පියොත් ඉන්නවා දරුවන් ආය ඕක මේ නෑ කියලා කොහොමත්ම කියන්න විදිහක් නෑ අර මැස මරණ මේ මදුරු මරණ කැරපොත්තු මරණ ඔය තියෙන ස්ප්‍රේ කරන උපකරණ ගෙනල්ලා ළමයින්ට දෙනවා නම් මරලා දාන්න කියලා ඉතින් මොකවත් නෑ මේ ලොකු ප්‍රාණඝාතයක් සිද්ධ කරන්න එතන අසත්පුරුෂ ආශ්‍රයක් තියෙන්නේ අනුන්ගේ ප්‍රාණයක් නිරුද්ධ කිරීම කියලා කියන්නේ නුනැත්තන් විසින් කොහොමත්ම ප්‍රශංසා කරන එකක් නෙවෙයි ඉතින් දරුවට ලැබෙන්නේ අසත්පුරුෂ ආශ්‍රයක් කොයි විදිහකින් හරි කමන්නේ අපිට තේරෙනවා නම් අසත්පුරුෂ ආශ්‍රයක් අපි සිද්ධ කරනවා කියලා අතහරින්න කියලා කියන්නේ අපි යුතුයකම් කරලා සලකන්න ඕන කෙනෙක් නම් කවදාහක්වත් ඒ යුතුයකම් අතහරින්න එපා ආදරයෙන් ඉතා කරුණාවෙන් මෛත්‍රියෙන් හැම වෙලෙම ඒ යුතුයකම් කරන්න ඕන ලෞකික ජීවිතය තුළ එකම දෙයයි එයාගේ වචන එයාගේ ක්‍රියා මගේ මනසට බලපාන විදිහට තියාගන්න හරිද මගේ මනසට හුඟක් වෙලාවට අපිට වෙලා තියෙන අපේ මානසිකාරයට එක එක්කෙනාගේ අදහස් බලපානවා එක එක්කෙනා හින්දා රිදෙනවා එක එක්කෙනා හින්දා අපි තීරණ ගන්න බලනවා හරිද අන්න ඒ ගන්න තීරණ අන්න ඒ ගන්න ක්‍රියාමාර්ග අපි හොයාගත යුතුව තියෙනවා කොයි විදිහකින්ද ගත යුත්තේ කියලා හරියටම ඒ ගන්න ක්‍රියාමාර්ග ඒ අසත්පුරුෂ අයගේ මග පෙන්වීම යටතේ මගේ සිතට එයාලා බලපානවා යාළුවෙක් වෙන්න පුළුවන් මං හොඳට තේරුම් ගන්න ඕනේ කොයි තරම් කෙනෙක්ව අපි ආශ්‍රය කරත් මොන තරම් දුස්සීලයක් මොන තරම් නරක කෙනෙක් ආශ්‍රය කරත් එයා නිසා මගේ සිතුවිලි දාමයන් වලට සිතුවිලි පරම්පරාවට මම හිතන විදිහට මගේ හිතෙන ක්‍රමවේදයට එයා හින්දා බාධාවක් වෙන්නේ නැතිනම් යම් හේකින් ඒ ආශ්‍රයමට හානියක් වෙන්නේ නැහැ. හරිද? මගේ සිතට එයාගෙන් බලපෑමක් වුණොත් තමයි මම ප්‍රාණඝාත කරන්න පෙළඹෙන්නේ. අදත්තාදාන කාමිත්‍යාචාර මුසාවාද පිසුනාවාච පරුසාවාච සම්ප්‍රප්පලාප විතර නෙවෙයි. දැඩි ලෝභකම් වලට මට එනවා නම්, දැඩි දේශයට එනවා නම්, මිත්‍යා දෘෂ්ටියට එනවා නම් ඔය ඔක්කොම එන්නේ එයාව මට බලපාන කෙනෙක් බවට පත් වෙනවා මගේ මානසිකත්වයට. එහෙනම් මගේ මානසිකත්වයට එයා හින්දා මම දුක් විඳත් කමක් නැහැ. එයා හින්දා මම එයාට සේවය කරත් කමක් නැහැ. එයා හින්දා මම රැකියාවක් කරත් කමක් නැහැ. නොකරත් කමක් නැහැ. එයාගෙන් මම ලාභ ලැබුවත් කමක් නැහැ. පාඩු ලැබුවත් කමක් නැහැ. මගේ මනසට එයාව බලපාන්නේ නැති වෙනවා. මගේ තීරණ වලට බලපාන්නේ නැති වෙන්න ඕන. අන්න ඒ තත්ත්වෙටපත් වුනහම අසත්පුරුසයි කියලා තේරුම් ගත්තොත් ඒක අපි කරන්න ඉඩ තියන්න එපා. එයාලව කිසිම විදිහකින් මගේ ජීවිත තීරණ වලට මගේ සිතුවිලි වලට එයා බලපාන්නේ නැති කෙනෙක් බවට පත් කරගෙන මම මගේ සිතුවිලි වර්ධනය කරගන්න ඕනේ. ඔන්න ඔය විදිහට අපි මොකද කරන්න ඕනේ? අපේ ජීවිතය හදාගන්න වැඩපිළිවෙල අරගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් අපිට කිසිම විදිහකින් මේ බලාපොරොත්තු වෙන ඉලක්කයට යන්න බෑ. හරිද? බලාපොරොත්තු වෙන ඉලක්කයට යන්න බෑ. ඒක තමයි කරන්න ඕනේ එකම එක අදහස. හරි. කල යුතුයම යුතු දේ කළ යුතුම යුතු දේ ඔන්න ඕක. ඉතිං ඉතා ප්‍රබලව අසත්පුරුෂ ආශ්‍රය අයින් කරන්න බලන්ඩ ඒක තියෙනව නං ඉදිරියට යෑමක් නැත. ඒක
නුවණැති මිනිසුන් විසින් ගරහන ලද්දක් නුවණැති මිනිසුන් විසින් ගරහන ලද්දා ඉතින් විමසලා බැලුවද මම මගේ ජීවිතයට අසත්පුරුෂ ගුණ තියෙන අය ඒ වගේම අසද්ධර්ම ශ්‍රවණය වුණාද ශ්‍රද්ධාව නැති වෙන දේවල් මගේ අතින් සිද්ධ වුණාද සහ දැන් මං ඉන්න මගේ මානසිකාරය මට හිතෙන විදිහ ලෝභ දේශ මෝහ වැඩි වෙන විදිහක්ද නැත්නම් අඩු වෙන විදිහක්ද යම් කිසි විදිහකින් මං යමක් හිතන හින්දා මට ලෝභ දේශ මෝහ වැඩි වෙන ගතියක් තියෙනවා කියලා මට දැනෙනවා නම් මං වහාම ඒ චින්තන රටාව අයින් කරගන්න ඕනේ හරි වහාම ඒ චින්තන රටාව අයින් කරගන්න ඕන ලෝභ දේශ මෝහ වැඩි වෙනවා නම් ලෝභ දේශ මෝහ අඩු වෙනවා නම් මගේ මේ චින්තන රටාව නිසා වෙන් අන්න ඒ චින්තන රටාව තවදුරටත් මං වර්ධනය කරගන්න ඕනේ. ඒ විදිහටයි හොයාගන්න ඕනේ මොකක් හරි දෙයක් ගැන අවබෝධයක් මිසක්ක ලෝභයක් ඇති වෙලා හරියන්නේ නැහැ. දැන් ඕක කියද්දි හිතයි ලෞකිකත්වයට බාධාවක් වෙනවද කියලා ලෝභය නැති වෙනකොට නෑ. ජීවත් වෙන්න මොනවද ඕනේ? ජීවිතේ ජීවත් කරන්න ඕන දේවල් වගේක් තියෙනවා. අන්න ඒ දේවල් පිළිබඳව දැඩි ලෝභයක් ඇති කරගත්තාම වෙන්නේ මොකක්ද? සිද්ධ වෙන්නේ තියෙන ටිකත් නැති වෙන්න හේතු වෙන එක අනිත් එක අනිත් අයට හානි කරන මට්ටමටපත් වෙන එක අවබෝධය කියන්නේ ඒක නෑ ජීවිතේ ජීවත් කරවන්න ඕන දේවල් ටිකක් මම එකතු කරගන්න ඕන ඒකයි අවබෝධය කියලා කියන්නේ ජීවිතේ ජීවත් කරවන්නට ඕන දේවල් ටිකක් මම ඒක රාසි කරගන්න ඕනේ ඒකටයි කියන්නේ අවබෝධය කියලා ඉතින් අන්න ඒ අවබෝධය ඇති කරගන්න අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ එහෙම නැත්නම් අපිට ජීවිතේ ජය ගන්න පුළුවන්කමක් නැහැ අවබෝධයෙන් ජීවත් වෙනවා කියන්නේ ඒක හැම වෙලේම ලෝභ දේශ මොහ අඩු වෙන චින්තනයක් අපිට තියෙන්න ඕනේ මරණය ගැන මෙනෙහි කරන්නට ඕනේ එතකොට මෛත්‍රිය ගැන මෙනෙහි කරන්නට ඕනේ සතර කමඨහන මේ විදිහට වර්ධනය කරන්න ඕනේ අනිත්‍ය භාවනාව මෙනෙහි කරන්න ඕනේ අනාත්ම භාවනාව මෙනෙහි කරන්න ඕනේ දුක්ඛානුපස්සනාව වඩන්න ඕනේ ඒ වගේ එක එක දේවල් කර 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 තමන්ගේ චින්තනය ලෝභ දේශ මොහ අඩු වෙන චින්තනයක් බවට පත් කරගන්න ඕන කොහොම හරි කරලා. ඒක තමයි එත ඒ විදිහට හදාගත්තට පස්සේ කාලයක් යනකොට තමන්ට යමක් දැනෙනකොට ඔන්න අනිත්‍ය මතක් වෙනවා. යමක් දැනෙනකොට මෛත්‍රිය මතක් වෙනවා. යමක් දැනෙනකොට අසුභය මතක් වෙනවා. එතකොට ඒ වගේ දෙයක් අරමුණු වෙනකොට ওই විදිහට යහපත් සිතුවිලි උපදින තත්යකට පත් වුණා නම් ප්‍රාණඝාත අදත්තාදාන ආදියට ඉඩක් නැහැ. ඒ තරම් නෙවෙයි හිංසනික සිතුවිල්ලකටවත් කාටවත් හිංසාවක් කරන සිතුවිල්ලකටවත් ඉඩක් නැති තත්යකට හිතපත් කරගන්න පුළුවන් නම් අන්න එතනදී පැහැදිලිවම ඊටා පැහැදිලිවම පුළුවන්කම තියෙනවා අන්න එතනදී ඊටා පැහැදිලිවම පුළුවන්කම තියෙනවා අපේ ජීවිතය ගොඩක්ම යහපත් තත්යකටපත් කරගන්න ඒ කියන්නේ ඉහළම මානසිකත්වයකට ගන්න පුළුවන්කම තියෙනවා ඒ මානසිකාරය හදාගත්තොත් ඒ මානසිකාරය හදාගත් යුතු දෙයක් ඉතින් අපි මම හිතන්නේ සති දෙකකට ඉස්සෙල්ලා යෝනිසෝ මානසිකාරය ගැන ගොඩක් දේවල් කතා කරා යෝනිසෝ මානසිකාරය පිළිබඳව මානසිකාරය කියලා ඉතින් යෝනිසෝ මානසිකාරය ගැන දන්නවා ඒ කියන්නේ අයෝනිසෝ මානසිකාරය නුවණැත්තන් විසින් පසසන ලද්දක් නෙවෙයි යෝනිසෝ මානසිකාරයයි නුවණැත්තන් විසින් පසසන ලද්ද යෝනිසෝ මානසිකාරය හොඳින් තියෙනවා නම් ඊළඟට ඇති වෙන කාරණාවක් තමයි සති සම්පජඤ්ඤය කියලා කියන එක. ඉතින් සිහි නුවණින් කටයුතු කිරීම ඉපදිච්ච අවබෝධය පිළිබඳව සිහියෙන් හැම වෙලෙම කටයුතු කරනවා. අවබෝධාත්මක සිහියෙන් නේපක්ඛේන සමන්නාගතෝ සති හැම වෙලෙම අපි ජීවිතය ගැන අවබෝධාත්මක සිහියකින් මේක මෙන්න මේ වගේ තත්ත්වයක තියෙන එකක් මේක විශේෂයෙන්ම මේ ලෞකිකත්වය තුළ දුක්මයි උපදින්නේ කියලා යම්කිසි සිහියකට කෙනෙක් ආවොත් අන්න ඒ සිහිය පවත් ගන්න ඕනේ. ඊළඟට මේ දුක්වලට හේතුව තණ්හාවයි කියලා කෙනෙකුට අදහසක් ආවා නම් ඒක පවත් ගන්න ඕනේ. අන්න එහෙම ඒ පවත්වා ගැනීම කොහොමද කියනවා නම් හැම ඉරියව්වකදීම ඒ සිහිය උපදින විදිහට මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා හදා ගන්න ඕනේ ඒක. හරිද? හැම ඉරියව්වකදීම සිහිය උපදින විදිහට මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා හදා ගන්න ඕනේ. අන්න ඒක හදාගත්තොත් තමයි අපිට
जीवित गोडाक्म सुंदर करगांड गोडाक्म निराउल करगांड पुलुवांकम तियेन्ने इतिंग एहेम नैत्तां अपी लोकु अनतुरकट भाजने वेनवा लोकु अनतुरकट भाजने वेनवा एक अन्ने असिहियें एक मात्रे का कालया गत किरीम लौकिक लोकोत्तर हानियट हेतु वेनवा लौकिक वगेम असिहियें कटयुतु करन केनकोट तमंगे अतप्पाय कैडेन्न पुलुवा असिहियें कटयुतु करन केनकोट तमन लगम इन्न पिरिसक एक क्षणयक नैति वेन्न पुलुवा जीविते आपहु हैरेन्न बैरी देवल तियेन्न पुलुवन देवल तियेनवा वेरदुना मे वेरदि निवेरदि करगेन කටයුතු කරන්න පුළුවන් දේවල් තියෙනවා සමහර හානි තියෙනවා පින්නත් මේ ජීවිතේ එයාට ඒ වැරද්ද කොහොමත්ම නැවත හදන්න බැරි දේවල් වගේක් තියෙනවා ඉතින් එහෙම වුණොත් එහෙම ඒ තැනත්තාට ආපහු ගන්න බැරි හින්දා මොකද වෙන්නේ ජීවිතේ විනාශකාරී තත්ත්වයටපත් වෙනවා පසුතැවීම කියන්නේ එහෙම එකක් සමහර දේවල් වලට පසුතැවීම කියන එක ඇති වුණාම කවදාකවත් ජීවිතය භාවනාවක් කරන්න බැරි වෙනවා ස්වයං ආංශයට තියෙන පරාජිකාව කියන්නේ එහෙම එකක් කෙනෙක් පරාජිකා වුණොත් මේ ජීවිතය කවදාකවත් උපසම්පදාශීලයට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ වගේ නැවත ගණ්ඩ බැරි පොඩි තැනකදී මේවා වෙන්න පුළුවන්. නැවත ආපහු අදින්න බැරි දේවල් කියලා කියන්නේ. ගිය නුවණ ඇතුන්ලා ලවාවත් අද්දෝ ගණ්ඩ බෑ කියලා ධර්මයේ සඳහන් වෙනවානේ. ගිය නුවණ ඇතුන්ලා ලවාවත් අද්ද ගණ්ඩ බෑ කියලා සාමාන්‍ය ව්‍යවහාරයේ සඳහන් වෙනවා. ඉතින් ඔවා ඔය අපේ ලංකාවේ අපිට තියෙන ඔය ප්‍රස්තාපිරුළු වගේ දේවල් ඔය උපදේශාත්මක වැකි වැඩිපුර තියෙන ඒවා ධර්මය තුලින් අපිට අපේ ධර්මය තුලින් පෝෂණය වෙච්ච ජාතියක සංස්කෘතියක ලක්ෂණ තමයි ඔය ප්‍රස්තාපිරුළු වලින් තියෙන්නේ. ඒවා හරිම වැදගත්. ඒවා හරිම ඉතාමත්ම යහපත්ම යහපත් තත්වයකින් තියෙන දේවල් හුඟක් දේවල් තියෙනවා. ඉතින් ඒවා අපේ ජීවිතවලට එකතු කරගන්න පුළුවන්. ඒක හින්දා ආපහු හැරෙන්න බැරි දේවල් ජීවිතේ සිද්ධ වෙන්න පුළුවන්. ආපහු හැරෙන්න බැරි දේවල් සිද්ධ නොවෙන්න නම් සිහියෙන්ම නුවණින්ම වාසය කරන්න ඕනේ. සිහියෙන්ම නුවණින්ම වාසය කරන්න ඕන ඉපදුන නුවණ පිළිබඳව විශේෂයෙන්ම අවසාන වශයෙන් කතා කරොත් එහෙම ඉහළම තැනක් වශයෙන් කතා කරොත් එහෙම අපි ලෞකිකත්වය අභිභවා පංචපාදානස්කන්ධයෙහි සැබෑ ස්වභාවය පිළිබඳව සිහි උපද්දවා ගන්න ඕනේ. ඒ සිහි උපද්දවා ගන්න එකට අදාළ නුවණ උපදින්න ඕනේ. පංචපාදානස්කන්ධය කියන්නේ මොකක්ද? එහි ලක්ෂණ මොනවද? ඒවා සකස් වෙන්නේ කොහොමද? ඒවා නැති වෙන්නේ කොහොමද? ඒවා ඇති වෙන්නේ කොහොමද? ඒක සන්තතියක්ද? මේ වගේ අතොරක් නැති සිහියක් උපදිනවා කෙනෙකුට හරියටම පුහුණු කරොත් එහෙම. අතරක් නැති සිහියක් කියන්නේ අසිහියක් ඒ දෙක අතර අසිහියක් නැතුව සිහියක් උපදින මට්ටමකට එනවා. එතකොට කියන්නේ ඒකට සිහිය පිහිටුවා ගත්තා කියලා. ඒකට කියනවා සතිපට්ඨානය කියලා. නිවන් දකින්න ශෝක පරිදේව නැති කරගන්න දුක්ඛ දෝමනස්යන් නැති කරගන්න තියෙන එකම ක්‍රමය ඔන්නේ සතිපට්ඨානයයි කියලා දේශනාවේ සඳහන් කරලා තියෙනවා. මේවා ගැන ගොඩක් හිතලා බලන්න. මේවා ජීවිතයේ ඉතාමත්ම ඉහළ තැනකට යන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙලක් හදාගන්න තමයි මේවා ජීවිතයට අපි එකතු කරගන්න ඕනේ. ඉතින් ජීවිතය ජයගන්න නුවණ තියෙන ඇත්තන් විසින් පසසන ලද කිසිවක් නොකළ යුතුයි කියන එක අපි නැවත 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 විග්‍රහ කරගන්න ඕන. තවත් කරුණු කීපයක්ම තියෙනවා. තව කරුණු ගොඩක් තියෙනවා. නමුත් අපි තව කරුණු කීපයක් කතා කරමු. මේ කරුණු ටික පිළිබඳව නැවත නැවත විමසා බැලිය යුතු තියෙනවා. ඉතින් මේ අපි දන්නවා හොඳටම අපි ධර්මයේ සාකච්ඡා කරන්නේ මේ පිරික්සලා බලන්න කියලා. බණ කියන ගමන් බලන්න මම යෝනිසෝ මනසිකාරයෙන් යුක්තද? යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද? සති සම්පජඤ්ඤයෙන් යුක්තද? මොකද සති සම්පජඤ්ඤය තමයි හේතු වෙන්නේ ඊළඟට අපිට ඉන්ද්‍රිය සංවරයට. ඉන්ද්‍රිය සංවරය තමයි හේතු වෙන්නේ ත්‍රිවිධ සුචරිතයට. ත්‍රිවිධ සුචරිතය තමයි හේතු වෙන්නේ නීවරණයන් අඩු වැඩි වෙන්න. ඒ කියන්නේ ත්‍රිවිධ සුචරිතය හේතු වෙන්නේ නීවරණය යටපත් වෙන්න. නීවරණය යටපත් වීම තමයි හේතු වෙන්නේ අවිද්‍යාව නැති වෙන්න. අවිද්‍යාව නැති වීම තමයි හේතු වෙන්නේ තණ්හාව නැති වෙන්න. ඉතින් එහෙම අපිට පුළුවන්කම තියෙන්න ඕනේ අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරගන්න. ඒ වැඩපිළිවෙල සකස් කරගත්තොත් තමයි
අපිට හැකියාව තියෙන්නේ අවශ්‍ය කරන කඩයිමට ළඟාවෙන්න. හරි. මේ හැම දෙයක්ම අපි යහපත් තත්වයකින් අපේ ජීවිතය ගැන හිතලා යහපත් තත්වයකින් වර්ධනය කරගන්න ඕනේ. මොකක්ද නච කුද්දං සමාචරේ කිංචේන විඤ්ඤූ පරිපවදේයු. කර්ණ මේ සූත්‍රය සජ්ජායනා කරනකොට අපි කලින් පුරුදු පුහුණු කරා වගේම හැම වෙලේම සජ්ජායනා කරනකොට මතක තියාගන්න ඕනේ මේ වැකිය ඇහෙනකොට මේ ගාථා රත්නය ඇහෙනකොට මං ඒ දේ කරනවාද නුවණැත්තන් විසින් ගරහන ලද කිසියම්ම කිසි දෙයක් නොකරනවාද කියලා තමන්ගේ පැත්තෙන් විමස විමසා බලන්න ඕනේ. විමස විමසා බලන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ ඔය කියන තැනට අපේ මානසිකත්වය වර්ධනය කරගන්න. ඔය කියන තැනට අපේ මානසිකත්වය වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ. මේ කරුණු හොඳට මෙනෙහි කරලා, හොඳින් මෙනෙහි කරලා නොකර ඉන්නම ලොකු උත්සාහයක් ගන්න ඕනේ. හෙට දවසෙත් අපි මේට අදාළව තවත් තියෙන කරුණු කීපයක් සාකච්ඡා කරලා, ඔය දැන් අපි කතා කරපු කරුණු සාකච්ඡා කරලා සිකුරාදා දවසේ ප්‍රත්‍යක්ෂාව ගැන කතා කරමු. හෙට දවසේදී මේ කරුණු ක්‍රියාත්මක වෙන ආකාරය මොකක්ද කියලා, මේ කරුණු ක්‍රියාත්මක වෙන ආකාරයට කටයුතු කරන්න ඕන මානසිකත්වය උපදවා ගන්න කොහොමද කියන එක පිළිබඳවත් සාකච්ඡා කරන්නට ඕනේ යම් ප්‍රමාණයකට. හරි. නමුත් මේ කරුණු දැනගෙන අපේ ජීවිතයට එකතු කරගන්න හැම නිමේෂයකම උත්සාහ කරන්න ඕන. නච කුද්දං සමාචරේ කිංචේන විඤ්ඤූ පරිපවදේයං කියන ඒ ගාථා රත්නය ඇසෙන මාත්‍රයේදී හැම වෙලෙම අපි විමස විමසා විමස විමසා මේ කටයුතු කරන්න ඕනේ. හැම දිනාටම ඒ ආකාරයට කටයුතු කරලා මේ ජීවිතය සාර්ථක කරගන්න, සසර සූපත් කරගන්න ශක්තිය, ධෛර්යය, වීරය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේත් ධර්මදේශනාව නිවසේ ඉඳලා ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් වෙන්නේ පින්වත්නි අපේ ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලයේ අතිමහත් වූ කැපකිරීම නිසා වෙන් වගේම කල්‍යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන පින්වන්ත පිරිසගේ බැතිබර කල්‍යාණ මිත්‍ර දායකත්වය නිසා වෙන්. ඉතින් එයා වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු ලබා දෙන කල්යාණ මිත්‍ර දාණය ලබා දෙන්නට මේ ආකාරයෙන් කටයුතු කිරීම හේතුවෙන් ජනිත වන්නාම සිලූම පුණ්‍ය ශක්තිය සසර වසන තාක්කල් පාප මිත්‍ර ආශ්‍රයකට පත් නොවන්නට හේතු වේවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය නිබන්ධව නිරතුරු ලැබේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ජීවිතය නිවැරදි කරගන්නට ඒ ඇත්තන්ට අවශ්‍ය කරන සියලුම ආශිර්වාදය ලැබෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් අද දවසේ මේ කල්යාණ මිත්‍ර දායකත්වය ලබාගෙන කටයුතු කරන්නේ අපේ පින්වත්නි කැනඩාවේදී අපාත්‍රෙන් වූ කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සමිතියේ සමාජිකා විවියන් අතුකෝරාල මහත්මියගේ පුත් වූ නන්දසාලි අතුකෝරාල මහත්මා ගේ වියෝව සිද්ධ වුණා. ඒ වියෝව සිද්ධ වෙලා 7 දිනක් ගත වීම නිමිත්තෙන් තමයි කරන පින්කමට සමාන්තරව තමයි අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබාගෙන කටයුතු කරන්නේ. ඉතින් ඒ මෞතුමිය විවේන අතුකෝරාල මහත්මිය වගේම පවුලේ සියලු දෙනාම එකතු වෙලා තමයි මේ පුණ්‍ය අනුමෝදනාව සඳහා මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. මේ සියලු පුණ්‍ය ශක්තියින් නන්දසාලි අතුකෝරාල මැතිතුමාටත් මීට වසර කිහිපයකට පෙර පරලොවසපත් වූ වෛද්‍ය AW අතුකෝරාල මහතා ඇතුළු මියගිය සියලුම ඥාතීන්ටත් අනුමෝදන් වේවා. ඒ වගේම ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් ධර්ම අවබෝධ වන්නට හේතු වේවා. මේ කටයුතු සියල්ල සම්පාදනය කර දෙන්නා වූ කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ නිලධාරී මණ්ඩලය ඇතුළු සියලු දෙනාටම මේ පින් උතුම් යහපත සඳහා හේතු වේවා. ඒ වගේම තව බොහෝ කාලයක් දීර්ඝායුෂ ලබන්නට හේතු වේවා කියලා සඳහන් කරලා තියෙනවා. දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සෙත් ප්‍රාර්ථනා කරනවා කියලා ඒ ආකාරයටත්. ඉතින් අපිටත් සෙත් ප්‍රාර්ථනා කරමින් තමන්ගේ වූ දරුවාට සහ සහෝදරයාට පුණ්‍ය අනුමෝදනා කරන අතර වාරෙදී අපිටත් සෙත් ප්‍රාර්ථනා කරමින් කටයුතු කරන විවියන් අතුකෝරාල මහත්මිය ඇතුළු ඒ සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පරලොව ගියා වූ සියලු දිනාටම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
එවැගේම ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේට අදාළ සමිතියේ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය සඳහාම මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.